සුබතව සක්සිල් දෙනාටම නැවතත් ශ්‍රී මොටිවේෂන්ස් ඉදින් පැමිණෙන මංජුශ්‍රී රාජපක්ෂ තවත් අලුත් ලස්සන දවසක අලුත් මාතෘකාවක් ගැන කතා කරන්නට යන්නේ ඔබ බලන ඇති මොකද්ද මේ මාතෘකාව කියලා විශේෂයෙන්ම මේ අද කතා කරන මාතෘකාව කොටස් තුනක් වෙන්න පුළුවන් සමහර හතරක් වෙන්නත් පුළුවන් මොකද මේ මාතෘකාව ගැන කොච්චර කතා කරත් ඉවරක් වෙන්නේ නැති මාතෘකාවක් කලින් මම කතා කරා මගේ channel එකේ කලින් videos වල ඒ තමයි අම්මා අම්මා කියන මාතෘකාව ඔබේ ජීවිතේට ගොඩක් සංවේදී මාතෘකාවක් ගොඩක් viewers ලා මට නැවත වාරයක් ඉල්ලීමක් කරා අම්මා ගැන ඔබ කතා කරන්න කියලා තවත් විශේෂයෙන්ම අම්මා ගැන කතා කරන්න ගියොත් ඇත්තටම ඔබේ ජීවිතේ ඔබට වටිනා කියනව පහනක් mini පහනක් ඔබේ අම්මා විශේෂයෙන්ම ඔබේ ජීවිතේ මම කතා කරන්නම් විශේෂයෙන්ම වැදගත් දෙයක් පුංචි කාලේ මේ දරුවෙක්ව උපත ලබද්දී මේ අම්මා දස මාසයක් කුසේ තබාගෙන අම්මා දුක් විඳින සෑහෙන දුකක් ඒ විඳින්න වූ දුක තුල අම්මා කෙසේ හෝ මේ දරුවව උස්මහත් කරනවා ජීවිතේ අම්මා කෙනෙක් තමුන්ගේ කුසේ මේ දරුවව හදද්දී ගොඩක් දුක් මහන්සි වෙනවා කියන හේතුව තමයි ඇය බස් රථයක ගියත් ඒ බඩට අත තියාගෙන තමයි යන්නේ ඇය වැටෙන්න ගියත් මුලින්ම අම්මා ඇය අත තියන්නේ තමුන්ගේ බඩටයි ඒ තමයි තමුන්ගේ දරුවා මේ කිරිකැටි දරුවා මේ කුස තුල ඉන්නා වූ දරුවව ආරක්ෂා කරගන්න තමයි අම්මා උත්සාහ කරන්නේ එපමණක් නෙමේ ඉස්සර අම්මා චුට්ටක් කෑවනම් අම්මා ඊටත් වැඩි ප්‍රමාණයක් කනවා මොකද තවත් කෙනෙක් මංගාව ඉන්නවා කුසේ ඒ නිසා මං කෑම ටිකක් වැඩිපුර කන්න ඕන කියලා සමහරක් අම්මලා ඇවිදිනවා වෙනදත් වැඩිය ඇයි මේ දරුවා වෙනුවෙන් දරුවව මේ ලෝකෙට බිහි කරන්න ඕන යහපත් දරුවෙක් ලෙස විශේෂයෙන්ම ඔබ දන්නවා ජීවිතේ නොයේ කාකාරයේ දුක් විඳිනවා මේ අම්මා මේ දරුවව උපත ලබා දුන්නට පස්සේ මේ දරුවව කාලයක් ගිහිල්ලා මේ දරුවව මේ අම්මා ගොලුකු බැඳීමක් තියෙනවා අම්මා සහ මේ දරුවා අතර තියෙන බැඳීම තමයි මේ පෙකිනිවැල තුලින් තමයි මේ බැඳීම තියෙන්නේ ඒ එතනදී සිදුවෙනා වේ කැපීමක් සමගම චුට්ටක් දරුවා ඈත් වීමක් සිද්ධ වෙනවා හැබැයි ඈත් වුණා කියලා අම්මා ඈත් කරන්නේ නැහැ දරුවව පෙකිනිවැලෙන් ඉවත් වුණා කියලා දරුවව කිසි දවසක අම්මා ඈත් කරලා නැහැ හැබැයි ලස්සන සිදුවීමක් එනවා අම්මා ප්‍රථමයෙන්ම තමුන්ගේ දරුවව අතහැරීමක් වෙනවා නම් වෙන්නේ අම්මා කැමති නැහැ ඒත් අතහරින්න ඒ අවස්ථාව තමයි ප්‍රථම දවසේ දරුවා පාසල් යන දවස මුල්ම වරට ඔබ බලන ඇති මේ අම්මා කෙනෙක් අතහරින්නේ නැහැ නේ කියලා මම ඔබට ඒක පැහැදිලි කරන්න මෙන්න මේ විදියට අම්මා ළමයව එකගෙන පාසලට ගිහිල්ලා පාසලේ ගුරුතුමියට මුල්ම දවසේ බාර දෙනවා ටීචර් මගේ පුතා එහෙම නැත්නම් මගේ දුව කියලා බාර දෙනවා ඒ මොහොතේදී ඔබ දන්නවද දරුවා සිනාසෙනවා දරුවා හිනාවෙවි අප්පුඩි ගන්නෑ අම්මා පොඩ්ඩක් එහාට වෙද්දී දරුවා පටන් ගන්නවා අඬන්න ඔබ දන්නවද ඇත්තටම අඬන්නේ කවුද කියලා දරුවා පමණක් නෙමෙයි අම්මා තඬනවා අම්මා අඬනවා කියලා පෙන්වෙ නැති වුණාට අම්මගේ දැසින් කඳුළු ආවේ නැති වුණාට හදවත තුල අම්මා ප්‍රථම වතාවට තමුන්ගේ දරුවව තවත් කෙනෙකුට බාර දීලා අම්මා එතනින් පොඩ්ඩක් ඉවත් වෙන මොහොත තමයි මේ පුංචි කාලේ ළමයා මුල් වරටම පාසල් යන දවස හැබැයි අම්මා එතනින් දාලා අම්මා ගෙදර යන්නේ නැහැ අම්මා ඉන්නවා අම්මා ඉන්නවා තමුන්ගේ දරුවා පාසල ඉවර වෙනකන් එහෙම නැත්නම් ඉන්ටර්වල් එක වෙනකන් අම්මා ඔය කොහේ හරි ගහක් යටට වෙලා වාඩි වෙලා පැත්තටලා වාඩි වෙලා ඉන්නවා හදිසියේ ටීචර් කෙනෙක් ඇවිල්ලා ගොත අම්මේ මේ දරුවා අඬනවා පොඩ්ඩක් බලන්න මේ එන්නකෝ පොඩ්ඩක් කියලා කියන නිසා අම්මා යන්නේ නැහැ අම්මා දාලා යන්නේ නැහැ දරුවව ඊළඟට පාසල නිම වෙන මොහොතේදී දරුවා දකිනවා අම්මව මේ දරුවා අම්මව දැක්කම දරුවට හදවතේ ඉපිලෙන සතුට වචන වලට කියලා නිම කරන්න බෑ ඒ සමගම අම්මටත් ඇති වෙන සතුට අනේ මගේ පුතා අනේ මගේ දුව ආයේ පාර මගේ ළඟට එනවා නේද කියලා අම්ම කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කවම දවසක්වත් තවත් ටීචර් කෙනෙක් දරුවෙක්ව මේ ගද්දි දැන් අම්මගෙන් ඈත් වෙලා තවත් අම්ම කෙනෙක් ගත්තා කියලා එහෙම නෙමෙයි හැබැයි අම්ම කෙනෙක්ට සියුම් වූ අකමැත්තක් තියෙනවා හිතේ අනේ මගේ දරුවා මම බාර දුන්නත් මේගොල්ලෝ බලාගනීද හරියට කියලා බයක් තියෙනවා ඒ තරම් ආදරයක් තියෙනවා අම්මා සහ දරුවා අතර බැඳීමක් ඒ බැඳීම වචනවලට කියන්න බෑ වචනවලට කියන්න බෑ එච්චර අම්මා ආදරේ අතරත් මං කතා කරන ශ්‍රී මොටිවේෂන්ස් කතා කරන මංජු රාජපක්ෂ අතරත් ඒ අම්මා නැති අඩුව ඒ තීන වේදනාවල්
තාමත් අපේ ජීවිතේ තියෙනවා. අපිට අමතක වෙන්නේ නැහැ. අපේ අම්මා අපි වෙනුවෙන් කරපු දේවල්. අම්මා අපිට කොච්චර ආදරේ කරාද? අම්මා කතා කරපු වචන තාමත් අපේ සවනේ තියෙනවා. අපට ඇසෙනවා තාමත් සමහරක් අවස්ථාවල මට ඇහෙනවා මංජු කියලා කතා කරන හඬ පවා. මගේ අම්මගේ හඬ. එපමණක් නෙමෙයි. සමහරකට මගේ අම්මගේ සුවඳ ජීවිතය තුල ඒ දුන්නා වූ ගුණ සුවඳ විශේෂයෙන්ම ඇය කියලා දුන්නු යහපත් ගති පැවතු ජීවිතේ ඇය හැමතිස්සෙම මට කියපු දෙයක් තමයි මංජු ලොකුමිනියෙක් වෙන්න අවශ්‍ය නැහැ හොඳ මිනිස්සෙක් වෙන්න ලොකුමිනියෙක් වෙන්න අවශ්‍ය නැහැ හොඳ මිනිස්සෙක් වෙන්න කියලා ඉතින් හැමෝටම හොඳ මිනිස්සෙක් වෙන්න අමාරුයි ලොකු මිනිස්සු වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට ඉතින් අම්මා මේ පාසල් ජීවිතය තුල ඒ ළමයි වෙනුවෙන් නොයෙකුත් කැපකිරීම් කරනවා. ඔබ දන්නවද? ගෙදරක අම්මා කෑම ටික උයලා ඒ ඔක්කොම කටයුතු ටික කරාට පස්සේ ළමයිට තමුන්ගේ ස්වාමියාට හැමෝටම කෑම කන්න දෙන මොහොතේදී අම්මා බෙදාන කාලි ඉවර වෙන්නේ. අම්මා ඔක්කොම අතුන බෙදලා ඉවර වෙලා අම්මා බලන් ඉන්න ඒගොල්ලෝ කනවා. ඊට පස්සේ අම්මා දකින්න මොනවාරි අඩුවක් තියෙනවනම් ටක් ගාලා කියලා මාළු කෑල්ලක් හරි එහෙම නැත්නම් බිත්තරයක් හරි මොනවා හරි අම්මට කන්න තියෙන දේ හරි අම්මා කියලා දානවා. ඒ තමයි අම්මා කෙනෙක්ගේ ගුණ සුවඳ. ඒ වගේම අම්මා කියන්නේ දක්ෂ ගායිකාවක්. අම්මා කියන්නේ දක්ෂ නිලියක්. ඇයි මම මේම කතා කරන්නේ? ඇයි මම මේම කියන්නේ? අම්මා තමයි දරුවගේ පළවෙනි ගායිකාව. ඇයි මේම කියන්නේ හේතුව? ඇය තමයි ප්‍රථමයෙන්ම දරුවගේ කනට, දරුවගේ හදවතට, දරුවගේ මනසට පළවෙනිම ගීතය ගායනා කරන්නේ. හරිම ලස්සන්ට දොයි දොයි දොයිය බබා කියලා දරුවව නලවලා ඒ නැලවිලි ගීතේ කියන්නේ අම්මයි. ඒ වගේම තමයි දරුව අඬන වෙලාවට දරුවව නලවද්දී අනේ මගේ චුටි පුතා අඬන්න එපා. අනේ අයි පුතේ අඬන්නේ කොකෝ බලන්න අරබන කාක්කා. ඇය ඇත්තම නිලියක්. ඒ මොහොතේදී ඇය රඟ දක්වන විදියත් එක්ක දරුවගේ ඇඬිල්ල සියල්ලම නතර වෙනවා. ඇයි මේ අම්මා දරුව වෙනුවෙන් ඒ දක්වන්නා වූ ආදරය? ඒ සෙනෙහස ඔබ දකින්න ඇති අද කාලේ අම්මා කෙනෙක් ඒ කාලේ අම්මා කෙනෙක් අතර වෙනස කවුරුත් මාත් එක්ක තරමරාකම් ඇති කරගන්න අවශ්‍යයක් නැහැ අද නූතන යුගයේ ලෝකයේ දියුණු වෙලා තියෙන නිසා තාක්ෂණයේ දියුණුව නිසා අද මව්වරු නැලවිලි ගීත වෙනුවට CD කෑල්ලක් හරි එහෙම නැත්නම් මොන හරි ෆෝන් එකෙන් මොන හරි ගීතයක් දාලා තමුන්ගේ වැඩ ටික කරගනි තමුන්ගේ දරුවට ඇහෙන්නේ දරු නැලවිලි ගීතය වෙනුවට ඇහෙන්නේ අර ෆෝන් එකේ ගීතයයි. ශ්‍රී මොටිවේෂන්ස් නැවත වාරයක් අම්ම ගැන කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ. මෙතෙක් මගේ වීඩියෝ වල සමන් දුන්න ඔබ සියලු දෙනාටම ස්තුතියි.